සුබ දවසක් වේවා ආදරම්ම තාත්්‍ය පුතේ දුවේ. ජීවිතයයි මරණයයි කියන මේ දෙකම මනුස්සයාගේ ජීවිතයට පොදු දේවල්. ඉපදෙනවා මිය ඇදෙනවා. හැබැයි ඉපදෙන මනුස්සයාට තමයි අම්මේ තාත්්‍ය පුතේ දුවේ මේ මිය ඇදීමත් තියෙන්නේ. එනිසා ඉපදෙන්න හරිම ලේසි. හැබැයි ජීවත් වෙලා මිය ඇදෙන්න තමයි අමාරු. මිය ඇදෙන මිනිස්සු තෝණ තරම් ඉන්නවා. හැබැයි ජීවිතයට අරුතක් දෙන්න තමයි ගොඩක් අමාරු. ඉතින් රත්රන් අම්මේ තාත්්‍ය පුතේ දුවේ අද නම් මා මේ ඉන්නේ මනුස්සයාගේ ජීවිතේ විඩාවට පත් වෙලා තෙහෙට්ටුවට පත් වෙලා කලකිරිලා එපා වෙලා ජීවිතයයි මරණයත් එක්ක පොරබදිනකොට මොකක්ද මේ ජීවිතය කියලා අහනකොට මේ ජීවිතයට අරුතක් දෙන්න පුළුවන් සුවයක් දෙන්න පුළුවන් සුවේ භූමියක් තුළ. එනිසා මේ සුවය කියන දේ සිත ගත මනස ආත්මයේ බුද්ධිය මේ හැම එකටම අවශ්‍යයි මේ සුවය. එනිසා තමයි රත්නා නම් මේ තාත්්‍ය පුතේ දුවේ මේ සුවය කියන දේ අපිට දෙන්න අවශ්‍ය කරන්නා වූ පරිසරය පසුබිම අවශ්‍යයි. එනිසා බෙහෙත් ඒත් අපිට ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි අපිට හොඳ පරිසරයක් නැත්තම් ඒ සුවය භුක්ති විඳ ගන්නට බැහැ. එනිසා ඔබේ නිවස තමයි ඇත්තටම ලෝකේ තියෙන හොඳම තැන සුවය ලබන්න. ඒක හොඳම තැන නම් අම්මේ තාත්්‍ය පුතේ දුවේ ඒක අවශ්‍ය කරන්නා වූ ඒ ලස්සන තියාගන්න. ඔබේ කාමරයේ ඔබේ ඇඳ ඔබ නිදා ගන්න විදිය ඔබ ගෙදරට ඇතුල් වෙන තැන ඔබේ ගාඩන් එක මල් පැල ටික මේ හැම දෙයක්ම ඔබේ ජීවිතයට වැදගත් වෙනවා. එනිසා අද උදේ ඉඳලා හැන්දෑ වෙනකන් අපි සුව වෙන්න ඕනේ කියලා හිතාගෙන බෙහෙත් ඒත් ගන්නවා ගොඩාක් දේවල් කරනවා. අර ඩොක්ටර් හොඳයි කියපුවා මේ ඩොක්ටර් ගාවට යනවා මේ ඩොක්ටර් හොඳයි කියපුවා මේ ඩොක්ටර් ගාවට යනවා අතන හොඳයි කියපුවම අතනට යනවා. ඇත්ත. හැබැයි ඔබට මේ මොහොතේදී ඔබේ සිතට ශාන්තියක් ලබා දෙන මනසට ප්‍රබෝධයක් ඇති කරලා දෙන ආත්මය තුළ නැවුම් බවක් ඇති කරලා දෙන නේ ඔබේ ජීවිතයට අවශ්‍ය කරන පරිසරයක් නැතුව ගියොත් ඒ සුවය කියන දේ තාවකාලික සුවයක් වේවි. එනිසා ඔබේ මගේ ජීවිතයේ සුවය කියන දේ රත්රනම් මේ තාත්්‍ය පුතේ දුවේ තාවකාලික එකක් නෙමෙයි. ඒ සුවය කියන දේ පොදුවේ ඔබට මට නිරන්තරයෙන්ම භුක්ති විඳින්න පුළුවන් දෙයක් වෙන්නට ඕනේ. එනිසා මේ භුක්ති විඳ ගන්න නම් අවශ්‍ය කරන මේ අතුලාන්තයත් වෙනස් කරන්නට ඕනේ. එනිසා පරිසරය වෙනස් කරාට මදි අතුලාන්තයේ තුල ප්‍රීතිය ඇති කර ගන්නට ඕනේ. සතුට ඇති කර ගන්නට ඕනේ. ආදරය ඇති කර ගන්නට ඕනේ. මෛත්‍රියක් ඇති කර ගන්නට ඕනේ. ප්‍රේමයක් ඇති කර ගන්නට ඕනේ. දයාවක් ඇති කර ගන්නට ඕනේ. සමාවක් ඇති කර ගන්නට ඕනේ. සහයෝගයක් ඇති කර ගන්නට ඕනේ. මේ මොහොතේදී ලෙංගතුකමක් ඇති කර ගන්නට ඕනේ. එතකොට තමයි ඔබට පිටස්සරෙන් ඇතුල් කරන ඔය බෙහෙත් ඒත් සහ ආවතේව කිරීම මේ හැම දෙයක්ම ඔබේ ශරීරයේ තුල සහනයක් සුවයක් ශක්තියක් බවට පත් වෙන්නේ. එනිසා ගොඩක් වෙලාවට අපි ඩොක්ටර්ස්ලාට බයිනවා බෙහෙත් වලට බයිනවා වියදම් කරපු සල්ලි ගැන කලකිරෙනවා. එතකොට ඔබට මට සුවේ ලබන්න තියෙන අවස්ථාව පරක්කු වෙනවා අඩු වෙනවා. ඉතින් රත්රනම් මේ තාත්්‍ය පුතේ දුවේ මා ආසයි ඔබත් එක්ක මේ සුවය ගැන විශේෂාකාරයෙන් කතා කරන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.